අධ්‍යනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අධ්‍යාපනයේ නූතන විප්ලවය අගමැති ප්‍රධානත්වයෙන් රචි ආයතනවල වංචා දූෂණ සොයන කොමිසමට පැමිණිලි 101ක් උසස් පෙළ සමතුන්ට දෙන එන්ටර්ප්‍රයිස් ණය ලබන මාසයේ සිට ඉහළට බංග්ලාදේශී මහල් නිවාස ගින්නින් 70ක් මරුට ෂම්මි සිල්වා ක්‍රිකට් සභාපති දුරයට एंटरप्राइज श्रीलंका वेडसटहन अटते उसस्पेल समतुंट लबादेन रुपया लक्ष अटक नय मुदल लबन मासे सिट रुपया लक्ष दहाय दक्वा वेडिकर्न बव अमात्य मंगल समरवीर महता पवसनवा मातर दंपहल महाविद्यालय पेवते उत्सवयक अमतमीन अमात्यवरया मे बव संधान कला उसस्पेल विभागेन अपे दरवान 30000ක් විතරයි විශ්වවිද්‍යාලයට ඉතුරු දරුවන් විවිධ හේතුන් වලට අපේක්ෂා මංගත්වෙන් රැකී රක්ෂා හොයාගන්න බැරුව ගෙවල් වල කාලය ගත කරන. අනේ නිසා තමයි රැකී රක්ෂා බිහි කරනා වගේම සල්ලි නොතිබුණත් තමන්ගේ අධ්‍යාපනය විධිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා මේ වෙනකොටත් මුදල් ඇමතිවරයා හැටියට අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ක්‍රමයේ යටතේ උසස් පෙළ පාසල විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච දරුවන්ට අපි පොලි රහිත ණය ගෙවන ක්‍රමයක් ඇති කරලා තියෙනවා ඕනෑම කෙනෙකුට අපිට උසස් පෙළ පාස්ටක් විශ්වවිද්‍යාලයට නොගියත් ලක්ෂ 8ක ඒක අපි 10 කරන් ඉන්නවා එන මාසෙදට ලක්ෂ 10ක ණයක් දෙනවා අපේ තරුණියගේ අධ්‍යාපනයේදී मातर दंपहल महाविद्यालय नव गुडनगिल्ल जनता इतियट पत्किरुने अमात्य मंगल समरवीर महतागे प्रधानत्वेन मे संदहा रुपया लक्ष पनास हतरक पमन व्यय कर तिबेनवा विशेष अवश्यता सहित दरुवन संदहा पंति कामरयक्द ईट ऐतुलत सियलु पहासुकम वलिन समन्वितवई नव गुडनगिल्ल इदिकर ऐत्ते हक्मन एक्सत् जातिक पक्ष संविधायक पलास सभा मंत्री रंजित मुणसिंह महता ऐतुलु तवत् जनता नियोजितयन रसक मेम अवस्थावट एक्व सिटिया රජයේ ඖෂධ ප්‍රතිපත්තිය හේතුවෙන් වසරකට රුපියල් මිලියන 15000ක් රජයට ඉතිරි කරගත හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඖෂධ දේශීයව නිපදවීම සඳහා කර්මාන්ත ශාලා 15ක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මම ගත්ත තීන්දුව වලින් අවුරුද්දකට ආණ්ඩුවට ලාභයි මිලියන 15000ක් බිලියන 15ක්. මේකෙන් ලාභ වුණා. ඒ විතරක් නෙවෙයි මේ රටට අවශ්‍ය ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන. දැන් මේ වෙනකොට මම කර්මාන්තශාලා 6ක් හදලා ඉවරයි. දේශීය කර්මාන්ත කරුවන් ඇවිල්ලා අපිත් එක්ක. තව කර්මාන්ත 15ක් විතර හැදෙමින් ඉතිවෙනවා. මේ අවුරුද්ද ඉවර වෙනකොට මට පුළුවන් 80%ක් විතර රටට අවශ්‍ය ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන්න. මිරිගම රෝහලේ නව සෛනික සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 564ක්. නවීන පහසුකම් වලින් යුක්තවයි මෙය ඉදිකරන්නේ. රුපියල් මිලියන 500ක් වටිනා නවීන තාක්ෂණ උපකරණද මේ සඳහා ලබා දීමට නියමිතයි. කතානායක කරූ ජයසූරිය රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රජයේ ආයතන වල සිදු ඇතයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි බහර ගැනීම සිදු කරමින් සිටිනවා. මේ වන විට පැමිණිලි 101ක් ලැබී ඇති බවයි එම කොමිසම් සභාව පවසන්නේ. මෙම කොමිෂන් සභාව යටතේ පැමිණිලි වෙත්සම් බහර ගැනීම මාර්තු මාස 7 වන දින දක්වා පමණක් සිදු කෙරෙනවා. කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ලබා දෙන බවට පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. කොමිෂන් සභාවේ විෂයපතයට අදාළ නොවන පෞද්ගලික අසාධාරණකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කරන්නේ. එබැවින් කොමිෂන් සභාවේ විෂයපතයට අදාළ වන ආකාරයට වංචා දූෂණ ක්‍රියා සපරාදී ලෙස විශ්වාසය කඩකිරීම දේපළ අපහරණය වැනි කරුණු සම්බන්ධයෙන් පැමිණිලි ලබාතිම සුදුසු බවයි කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. වැඩිදුර තොරතුරු 0.112 66.53.82 දුරකථනයේ ඔස්සේ ලබාගත හැකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත්කළ මෙම කොමිසම ක්‍රියාත්මක වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන්.
සමාජ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර දිනය පිළිබඳ දැනුවත් කිරීම මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සර්වජන ඡන්ද බලය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. නිසි කාලයේදී මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පෙන්වා දුන්නා. සමානාත්මතාව ප්‍රජාචන්ද්‍රවාදය සහභාගීත්වය සහ කිසිවෙකු අත් නොහැරෙන ආකාරයෙන් ක්‍රියා කිරීම යන මේ කුළුණු අතර රඳාපවතින එකම දේ මොකද්ද සර්වජන ඡන්දබලය සියලු දෙනාටම එක ඡන්දයක් කවුරුවත් අත්හැරෙන්නේ නැහැ හැබැයි සර්වජන ඡන්දබලය සැබෑ ලෙසම සාක්ෂාත් කරගන්න නම් නියමිත කාලාන්තරයේදී නිදාස සාධාරණ ඡන්ද වීමසීම වෙනුවෙන් පිළිහිටින්න ඕන අපි මේ දිනය සැමරීම හරහා සියලුම දෙනාට කිසිදු කෙනෙකුට වෙනස්කමක් නොකිරීම පිළිබඳව අවධාරණය කරමි නිදාසා සාධාරණ ඡන්ද විසීම නියමිත කාලය තුළ පැවැත්වීම පිළිබඳව ජනමතයක් අදහස් දැක්වීමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙමි. රට පුරා සිදු කෙරෙන සංවර්ධනයේ තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංගයේ. ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. කිලෝමීටර 5හමාරක ප්‍රමාණයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමයි මේ අනුව සිදුවන්නේ. වසර ගණනාවක් දැඩි ලෙස අබලන්ව පැවති මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 54ක් පමණ වැය කෙරෙනවා. මාර්ගයේ සංවර්ධන කටයුතු 85%කින් පමණ මේවන විට අවසන් කර ඇති බවයි කොළොන්න එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී අබේනායක මහතා පවසන්නේ. ගාල්ල උඩුගම බෝපේ ගෙදරවත්ත සහ හෝමදොලවත්ත යාකරමින් දැවැන්ත පාලමක් ඉදිකෙරෙනවා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් 192ක් පමණ වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලොකු භාග්‍යයක් මේ ගැතසෙම මේ කාර්ය රජෙන් කරන එක ගැන ගෞරවණීය ස්තුතියක් ප්‍රකට කරන්න ඕනේ රජයේ ලොකු සතුටක් ගම් වාසීන්ට ලොකු යහපතක් මේ මෙවන් කාර්යයක් කිරීම ගැන ගමට ඇත්තටම සතුටට පත් වෙනවා හඟුරන් කිත හදුවල පදිය පැලැල්ල උනන් තැන්න සහ අධිකාරිගම යන ප්‍රදේශවල ස්වභාවික ආපදාවලින් හානියටපත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරනවා මෙම නිවාස ව්‍යාපෘතියට මුල්ගල තැබීම හඟුරන්ගෙත එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශාම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත හසිත අක්ලංක දියාලගේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී ශාම්මි සිල්වා මහතා සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. මෙවර නිලවරණයට සභාපති අපේක්ෂකයන් ලෙස තිලංග සුමතිපාල පාර්ෂවයේ නියෝජනය කරමින් ශම්මි සිල්වා මහතා ඉදිරිපත් වුණා. අර්ජුන රණතුංග මහතාගේ පාර්ෂවෙන් තරග වැදුනේ ජයන්ත ධර්මදාස මහතායි. ඡන්ද 142ක් භාවිත වූ නිලවරණයේදී ඡන්ද 83ක් ලබා ගැනීමට ශම්මි සිල්වා මහතා සමත් වුණා. ජයන්ත ධර්මදාස මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 56ක් පමණයි. මෙයනෝ වැඩි ඡන්ද 27කින් ශම්මි සිල්වා මහතා සභාපතිවරයා ලෙස පත්පුණා. බෙවර නිලවරණයේ උපසභාපතිවරුන් ලෙස රවීන්ද්‍ර වික්‍රමරත්න සහ කේ මතිවානන් යන මහතරුන් තේරීපත් වී තිබෙනවා. ඒ පිළිවෙලින් ඡන්ද 82ක් සහ ඡන්ද 80ක් ලබා ගනිමින් ඉදිරිදී පැවැත්වෙන එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ වගකීම නව සභාපතිවරයා සතු වෙනවා. ඒ දිනේදී මෙම නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තුනක් විභාග වුණා. ඒවා සමතේකට පත්වීමත් සමගයි නිලවරණයේ පැවැත්වීමට අද හැකියාව ලැබුණේ. ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් කෙනෙත් උමයංග වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ. සෑම දරුවෙකුටම 13 වසරක අධ්‍යාපනයක් සහතික කෙරෙන අධ්‍යාපනයේ නූතන විප්ලවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. සිසුන් වෘත්තීය ප්‍රවේශයකට යොමු කෙරෙන මෙම වැඩසටහන ජාතියට දායාද කිරීම ආරම්භ කෙරුණේ අරලියගහ මන්දිරයේදී. නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වගේ හඳුන්වා දී ඇති විෂයන් තුලින් සියලු දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවනවා. සෞඛ්‍ය හා සමාජ සේවා, නිර්මාණකරණය,
ताक्षणिक अध्यापनय समाज संस्कृत अध्ययन कृषि हा आहार ताक्षण वेदय संचरणय हा आगंतुक सत्कार सेवा सह परिसर आश्रित अध्ययन यन अध्ययन श्रेष्ठयन हत अटते विषयन 26ක් මෙයටते හඳුන්වාදී තිබෙනවා වසරකට අපස සාමාන්‍ය පෙළ විභාගයේට සිසුන් 300,000කට ආසන්න පිරිසක් පෙනී සිටිනවා ඉන් ලක්ෂයකට ආසන්න පිරිසකට උසස් පෙළ වරම් හිමිවන්නේ නැහැ එම දරුවන් හට 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන් යටතේ විෂයන් තෝරාගෙන වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට මෙමකින් අවස්ථාව දවනවා ඒ තුලින් දෙස්විදෙස් අධ්‍යාපන අවස්ථා උදා කරගත හැකි මේ වසරේ සිට පාසල් 660ක පමණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු දා තිබෙනවා මෙම වැඩසටහනට අදාළ තේමාගේ තේලි දැක්වීමද මෙහිදී සිදු කෙරුණා තෝරාගත් පාසල් 10ක් වෙත වෘත්තීය විෂයමාලා ඇතුළත් මොඩියුල ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් ශ්‍රී ලංකාව නවීකරණය කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ සරස්වති මධ්‍ය මහා විද්‍යාලය බදුල්ල අද ලෝකෙ දියුණු රටවල් වල පාසල් ක්‍රමයේ තියෙන්නේ සමාජයට වුවමනා පුරවැසියන් බිහි කරන්න රටේ සමාජය දියුණු කරන්නම් අද අපේ මහාචාර්යවරුත් වුවමනායි අපේ ටෙස්ට් මැච් ටික දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමකුත් වුවමනායි අපේ රට IT දැනගත් කාර්මිකයන් උපායිදාරීන් ලක්ෂ 3ක් වුවමනායි අපි ලක්ෂයක් ළඟ ඉන්නේ මේ ලක්ෂ 3 තියෙනවා නම් අපේ ණය ගෙවන එක වැහිලයිසි कृषि अंशे धनुम तीयनों अपे निष्पादने वेडुनो मिल अडुनो तरंगकारी वेनो हेम अंशेटम मे धनुम मे अलुत वेड सठान अद्रिपत्करे एक रटाणु अभी विनस्वेला हंबकरण मार्ग तीयनो ये विपर्यास अभी निधास अध्यापने करवागेम एक अर्थवत्करण तमाय निधास अध्यापने औदु दहतुनकरंट मे वेड सठान गिनल्ला मे अदतीयन आर्थिकेट सुधुसुविधियट රැකියා ආදායම් මාර්ග අපි ලබලා දෙන්නේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද අදහස් දක්වුවා වසර 13ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන 2017 අපි නියාමක වැඩසටහනක් විදිහට පාසල් 42ක පටන් ගත්තා ඊළඟ වසරෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පාසල් 800කට වැඩි ප්‍රමාණයකට මේ වසර 13ක සහතික කළ අධ්‍යාපනය ලබා දෙන්න මේ මගින් සාමාන්‍ය පෙළ සමත්වුවද අසමත්වුවද තමන්ගේ හැකියාවනුව වෘත්තීය විෂයන් 26කින් එකක් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන. ඊට ඉදිරියට යන්න අවශ්‍ය නම් විශ්වවිද්‍යාල උපාධිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උසස් තාක්ෂණ ආයතනයක වෙන්න පුළුවන්. මේ යෑමටත් අවශ්‍ය කටයුතු මේ මගින් සිද්ධ වෙනවා. මේ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරලා තියෙනවා. මේ රටේ මේ වසරේ සහ එන වසරවලත් අධ්‍යාපනය ලබන්න ඉන්න සෑම දරුවෙකුට මේ මගින් තමන්ගේ ජීවිතේ සැබෑ වෙනසක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. महावेली एल कलापे गोवि जनताव वी अस्वनु निलीम आरंभ कर तिबेनमा मेवर मास्कान्ये सार्थक वी अस्वन्नक लबी एति बाव गोवि जनताव पवसनमा පසුගිය වසර කිහිපයේදී ජලය ලැබීම අඩුවීම හේතුවෙන් සියලු වගාබීම් අස්වැද්දීමට ගොවි ජනතාවට නොහැකි වුණා. වැලියෝය, ඇතාවැටුණු වැව, කිරිබන් වැව, ජනකපුර, කල්ලාණපුර වැනි ප්‍රදේශවල මෙවර මාස්කන්නේ සාර්ථක අස්වැන්නක් ලැබුණු බව ගොවි ජනතාව පවසනවා. වී අස්වනු නෙලීම මේවන විට ආරම්භ කර ඇති අතර වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කරනවා. ඒ හේතුවෙන් තම අස්වනු සහතික මිලට ලබා දීමට හැකි වී ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයේ ලබන මාස දෙවන දාටයේ දී තිබෙනවා. එය අභිමානවත් සැමරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් මත සැමරුම් වැඩසටහන් සිදු කරන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා. ලකම්බර සුරකීම සිය වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 68 වන සංවත්සරයේ අභිමානවත් සැමරීමට සූදානම් වනවා. ශ්‍රීලංකා ගුවන් හමුදාව ආරම්භ කෙරුණේ 1951 වසරේ මාර්තු 2 දායි. ඒ රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමගයි. 1972 වසරේ මාර්තු 2 දා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වුණා. සුරකිමු ලකඹර තේමා කරගනිමින් වසර 68ක් පුරා බෞබිම වෙනුවෙන් තම මෙහෙවර උපරිමින් ඉටු කිරීමට ගුවන් හමුදාවට හැකිව තිබෙනවා. එම අභිමානියත් සමගින් 68 වන සංවත්සරයේ සැමරීමට ගොන් හමුදාව සියලු කටයුතු යොදා තිබෙනවා.
යටටුව 2019 68 වන වසරත් සමග ගුවන් හමුදාවේ සමගාමීව පවත්වන එම සංදර්ශනයත් ක්‍රියාමාලාවත් මේ පාර අපි කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ මාර්තු 2 වෙනිදා සිට මාර්තු 6 වෙනිදා දක්වා දින 5ක් නොකඩවා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ ජනාධිපති වර්ණ ප්‍රදානයන් දෙකක් ලැබීමට නියමිතයි. අවුරුදු 25ක් තුල සිදු වූ අකණ්ඩ සේවයේ වෙනුවෙන් අංක 7 හෙලිකොප්ටර් බලගණේටත් අංක 8 ගුවන් ප්‍රවාහන බලගණේටත් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. එහි සිට ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ දනුෂ්ක බණ්ඩාර. අයිබෝන්දිමුතු අදත් උදෑසන 10:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. ආරම්භයේදීම කතානායකවරයා ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු කොකේන් භාවිත කරන බවට එළවී ඇති චෝදනාව අනුව රාජමාත්‍ය රංජන් රාමනායක මහතා තමා වෙත එවැනි කිසිදු නාමලේඛනයක් ලිඛිතව ඉදිරිපත් කර නොමැති බව සභාව ආරම්භයේදීම කතානායකවරයා දන්වා සිටියා. ඉන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ 3 වන සභා වාරයේ පළමු ගිනුම්කාරක සභා වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගේ වර්ණ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සී මුතුකුමාරණ මහතා විමසා සිටියේ භෝග වගා කිරීමේදී ගොවීන් ප්‍රමාණය ඉක්මවා වගා කිරීම හේතුවෙන් මිල පහළ යන බවත් ඊට රජය මැදිහත් වී මේ තත්ත්වය වළක්වා ගැනීමට ක්‍රියා කරන්නේද යන්න විමසා සිටියා. ඊට පිළිතුරු දුන් නමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ මේ වන විට ගොවීන් ලයිස්තුගත කිරීමක් සිදුවන බවත් දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා 19ක මී විලදී ගැනීම මේ වන විට සිදුවන බවත් ගැටලුවක් නම් ඒවා සම්පූර්ණයෙන්ම විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගොවීන්ට ලබා දෙන පොහොර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට පියවර අයවැයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා. විවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වූ කල්තැබීමේ විවාදය මෙවන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටම සමු ගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම දනුෂ්ක බණ්ඩාර. මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දියා දිවරින් 13 දිනක නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී තහනම් දිවර දැල්තව සමග තවත් උපකරණ රැසක්ද සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ දිවර කටයුතු වල නිරතව සිටි ඉන්දියා දිවරින් 13 දිනක නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේ උතුරු මුහුදු ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී. කරේතු දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි දිවරින් 5 දිනක අත්අඩංගුවට ගත්තා. ඩෙල්ෆ් තූපතට බටහිර ප්‍රදේශයේදී මුහුදු සීමා උල්ලංඝනය කළ තවත් දිවරින් 8 දිනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ට්‍රෝලර් යාත්‍රාවක්ද නාවික හමුදාව හරිට ගෙනුණා. අත්අඩංගුවටගත් ඉන්දියා දිවරින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනය වෙත රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. අනතුරුව නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසිය වෙත බහර කෙරෙනවා. අනවසර දිවර කටයුතු නතර කිරීම සඳහා නාවික හමුදාව සිය මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනවා. මේ අතර නීති විරෝධී ලෙස මත්සෙන් නැල්ලීමට යොදා ගන්නා තහනම් දීවර දැල් කිහිපයක් උල්ලක්කාලේ කලපු ප්‍රදේශයේ තිබී නාවික හමුදාව සොයාගත්තා. අඩි 150ක් දිග ඇති තහනම් දැල් 5ක් මෙලෙස සොයාගත් අතර ඉදිරි කටයුතු සඳහා එම උපකරණ මුරතිව් දීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දෙනු ලැබුවා. කල්පිටිය මොහොතුවාරම් ප්‍රදේශයේදී නාවික හමුදාව කළ මෙහෙයුමකදී හක්බෙල්ලන් 24ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස මේවා ප්‍රවාහණය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනුණේ සැකකරු සිලා වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව නාවික හමුදාව ප්‍රකාශ කළා. අත්අඩංගුවටගත් හක්බෙල්ලන් සහ සැකකරු ඉදිරි කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත බාර දී තිබෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් තේරවාදී ත්‍රිපිටකය ලෝකෝරුමයක් බවට පත්කිරීම නිමිත්තෙන් නම් කළ බෞද්ධ සතිය වෙනුවෙන් පැවැත්වූ පිණ්ඩපාත චාරිකාවක් ඌරුබොක්ක නගරයේදී පැවැත්වුණා. ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් චමිල රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් ඒකකයයි මේ සංවිධානය කර තිබුණේ. කොටපොළ මාතර ප්‍රධාන මාර්ගයේ සිට තුසිතාරාම විහාරස්ථානය දක්වා මෙය ගමන් කළා. පූජ්‍ය කටුවන චන්ද්‍රරතන, පූජ්‍ය දම්පහල ඥානාලෝක, පූජ්‍ය ඌරුබොක්කේ සුගතසාර සහ පූජ්‍ය පනාකඩුවේ සුමන ස්වාමින් වහන්සේ ඇතුළු 75 නමක් මේ සඳහා එක්ව සිටියා. ප්‍රදේශවාසීන් සංවිධාන කළ දන්සල් කිහිපයක්ද පැවැත්වුණා. දුම්රිය මගින්ගේ නිල ෆේස්බුක් සමූහ සංවිධානය කළ ග්‍රීන් අයිලන්ඩ් වැඩසටහන් මාලාවේ තවත් අතිරක් හෝමාගම දුම්රිය ස්ථානයේදී පැවැත්වුණා. දුම්රිය ස්ථානයේ තීන්තාලේප කිරීම, අවවාදාත්මක වැකි සහිත පුවරු සවි කිරීම, රුක් රෝපණ වැඩසටහනක්ද සිදු කෙරුණා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
न्यष्टिक भौतिक विद्या प्रबंध यूरोपा संघवे संविधान वेडमुलुवाग बंडार नायक अनुस्मरण जात्यंतर संबंधन शाला वेदी पेवेत्तुना मूलिका अंशु भौतिक विद्या पर्वेषण पिडिबंद मेहिदी साकच्छा किरुणा विद्या वहाताक्षण पर्वेषण अमात्यांशे हा कोलंब विश्वविद्यालय एक्वाय वेडसटहन मेहय वूये अमात्य सुजीवसेन सिंह महता सह दिस विदिस निलधारीन पिरिसाक मेम अवस्थावट एक्व सिटिया विरामेकिन अनतुर विदेस पुवत बलापोरत्तुवन्न www.ipnnews.lk